FM බැලුම්ගල කැපවි ජනතා සේවයට පාතාල අනාවරණයට එරෙහිව ඌරුජුවාගෙන් රතුරලියක් වගේ ඉතත් කතා කරන්නේ වනාතේ ඕගොල්ලෝ කරන වැඩේ එයා බන්ධනාගාරයට ඉර වෙන එකක් කියන්න කියලා කිව්වා විදිත් එකේ මං ගියාම හරිද ඕගොල්ලෝ කරන වැඩේ වැරදි වැඩක් කියලා කිව්වා ඕක නතර කරන්න කිව්වා ඔයාටත් ඔයාගේ යාළුවටත් කියන්න කියලා කිව්වා කෑම දරුවොත් එක පාර කෑමක්වත් බැරි තත්ත්වයක් ඕගොල්ලෝ කරන වැඩේ ඉදන් ගාවේ කියලා කිව්වා අභියෝග හමුවේ නොසැලෙන නෙට් FM බැලුම්ගල නෙට් FM බැලුම්ගල අභියෝග හමුවේ කවදාවත් නෙට් FM බැලුම්ගල කණ්ඩායම සැලුන්නේ නැහැ. අපි ඉදිරියට ගියා මිසක කාටවත් අපිව නවත්තන්න බැරි වුණා. තර්ජන කරලා ගර්ජන කරලා එහෙම නවත්තන්න හැකියාවක් නැහැ නෙට් FM බැලුම්ගල. මොකද සාක්ෂි සාධක සහිතව ඉතින් නිවැරදි ගවේෂණයක් තුලින් තමයි නෙට් FM බැලුම්ගල නිරන්තරයෙන්ම ඔබ වෙතට ගෙන එන්නේ. මේ අරුදු අපි ආරම්භ කරේ හංගල්ල ආශ්‍රිත ප්‍රදේශවලට එළවලා තින් මේ ඌරු ජුවා කියලා ඉන්න පොඩි ළමයාගේ ඉන්ද කියලා ඉන්න පොඩි ළමයාගේ කප්පම් කල්ලි දෙක ගැන අනාවරණය කරමු. ඔව් එතකොට මේ මාසේ 17 හතරවෙනිදත් මේ සම්බන්ධයෙන්ම නිට් FM බැලුම්ගල අනාවරණය කළා. ඔව් අපි කිව්වා මේ දෙන්න මේ පොඩි ළමයි දෙන්නෙක්. ඒක නිසා මේ අවටයයට බය වෙන්න එපා. ඒ නිසා මේ පුළුවන් නම් හැප්පෙන්න ඕන නම් හැප්පෙන්න එන්න අපිත් එක්ක කියලා අපි කිව්වනේ. කිව්වනේ නේද? ඔව්. දැන් පොඩ්ඩක් ඌරුජුවාට ඌරුජුවල් ගිහිලා තිබුණා මේ පැත්තේ ඉඳලා නේ. ඔව් මොකද ඇතුලේ ඉන්නේ? ඔව් මොකද බන්ධනාගාරය ඇතුලෙත් වැඩේ හරියටම වෙලා තිබුණානේ. ඔව්. ඉන්ද එක පැත්තකින් ඉඳගෙන අපිට විරුද්ධව කල්ලි ගහනවා කියලා කියනවා. ඉතින් ඒවට කියන්න තියෙන්නේ මේ බබාලා දෙන්නට අපි බය නැහැ. අපි ඉදිරියට යනවා. මොනතරජන ආපත් කියන එක. ඔව් අපි මෙදින් ඉදිරියට මේ දෙන්නට තොත්ත බබාලා කියමු. මොකද මොකුත්ම තේරෙන්නේ නැහැ නේ මේගොල්ලන්ට. මේගොල්ලන්ට හරියට සමාජයේ ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ. තමන්ගේ තැනක් හරියට හදාගන්න තේරෙන්නේ නැහැ. මේ චණ්ඩිකම් දාලා තමයි මේගොල්ලෝ තැන හදාගන්න හදන්නේ. ඔව් දැන් මේ වෙනකොට මේ හංගැල්ල ආශ්‍රිත ප්‍රදේශ ජල්තර ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ වෙනකොට සාමකාමී තත්ත්වයකට පත් වෙලා තියෙන විශේෂයෙන් ආරක්ෂක අංශය සඳහා යොමු වෙලා තිනවා. ඉතින් ජනතාව පීඩණයෙන් තොරව ජීවත් වෙනවා කියලා අපිට ආරංචි වෙනවා. බොහෝ දෙනෙකු අපිට කතා කරලා ප්‍රශංසා කරනවා. ඒ සිදු නාටම් කියන නෙට් FM බැලුම්ගල තවදුරටත් ඔබත් එක්ක ඉන්නවා. ආරක්ෂක අංශ ඔබ කෙරෙහි අවධානය යොමු කරලා තියෙන නිසා කිසිම දෙයකට මේ පුංචි බබාලට තොත්ත බබාලට බය වෙන්න එපා. නිසා ඔබේ වැඩ ටික හරියට කරගෙන යන්න. ඔව්. එතකොට මේ ඉන්දා හෝ වේවා, ඌරුජුවා හෝ වේවා, කවුරු හෝ වේවා හෙට කවුරු හරි එනවා නම් ඔය මන්න කඩු පිහි අරගෙන ඒ කිසි කෙනෙකුට බය වෙන්න එපා. මොකද ඒගොල්ලන්ට හරියට පාර යන්න බැරි නිසා තමයි ඔය කඩු පොළු අරගෙන ඉන්නේ. විශ්වාසයක් නැහැ තමන්ට පාර යන්නවත්. ඒකනේ මේ කඩු පොළු වල සහාය අරගෙන මිනිස්සුන්ව පීඩණයට පත් කරන්න හදන්නේ. ඔව්. දැන් ඒ අතරතුර මේ තොත්ත බබාලගේ ඉන්නෝනේ කණ්ඩායම් එළියේ බබාලා දෙන්න ඇතුළේ හිටියට එළියෙත් ඉන්නෝ තව කට්ටිය බබාලගේ බබාලා බබාලගේ බබාලා ඒ අය ටික චණ්ඩි පාර දානවා අපිට දැන් ඒ නිසා ඒ බබාලටත් කියන්නේ කිසිම විටක බයක් නැහැ කතා කරන පාසා අපි ඊටම ශක්තිමත් වෙනවා අපිට තර්ජන කරනව මරනව කියලා ගෙවල් වලට එනව කියලා කියනවා ඒවට කිසිම විදියක බයක් නැහැ බම්බල පිටිය කියන්නේ ඇත්තටම අපිට ගෙදර වගේ තමයි ඒ නිසා එහෙම ආවටත් අපි බයක් නැහැ ඒක තවදුරටත් කියන පුළුවන් නම් හැප්පෙන්න ඕන නම් ඒ වගේ අමාරුවක් නම් තියෙන්නේ අපි සූදානම් හැබැයි ඇඟෙන් පතෙන්නේ නෙමෙයි ඔළුවේ නේ ඒ නිසා අපි ඒගොල්ලෝ කලබල වුණාට අපි කලබල වෙන්නේ නැහැ ඒකේ තව කතාවක් තියෙන එක හැමෝම දන්නවා ඒ නිසා ඒ කතාව කිව්ව කියලා හිතාගන්න මේගොල්ලන්වත් හදාගෙන ගමනක් යන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ එක්තරා දවසක මේ අනාවරණයෙන් පස්සේ මෙන්න මෙහෙම දුරකතන එමුතුමක් අපිට එනවා. ඔව් කවුද? අජිත් මහත්මයා. අනෙක් එකෙන් බැලුම් ගල ඊට අංග මත කතා කරන්නේ. ඔව්. මට විනාඩි 5ක් දෙන්න මම ඔබතුමාට කෝල් එකක් ගන්නම් හොඳේ. ආ ජාමික මහත්මයා මේ යන්නකෝ මම ඔෆිස් එකේ මම මේ මොකද ලන්ච් ටයිම් එකේ ඉන්නේ. ඔව්. හරිද? මට කෝල් එකක් ගන්නවද පොඩ්ඩ විශ්වාසගෙන විස්තරයක් තියනවා කියන්න. ඔව් ඒක තමයි ඒක තමයි. මම විනාඩි දෙකකින් ගන්නද නැත්තම් කොහොමද? හරි 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 කොහොම හරි ගමන්නේ. ආ රයිට්. ඕකේ මම මේකට ගන්නම් හොඳේ. බැරලා. හරි 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 සර් හරි. ඔහොම තමයි ඇමතුම මුලින්ම ආවේ නේ අපිට මුලින්ම ඇමතුම දුන්නේ ජුවා අයියා ගැන කතා කරන්න තියෙන පණිවිඩයක් දෙන්න තියෙන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියන්නේ ඔව් ජුවා ගැන විස්තර තියෙනව දෙන්න අන්න ඒකට කතා කරන්න පුළුවන්ද කියලා නේ ඔය අපේ හොට්ලයින් නම්බර් එකට තමයි මුලින්ම කෝල් එක ආවේ ඔව් මොකද මේ වැඩසටහන වලින් පස්සේ ඉඳ සහ ජුවා බන්ධනාගාරගත වෙලා ඉන්නේ මේ වෙනකොට බන්ධනාගාර නිරදාංගයේ විශේෂ අවධානය මේ අය වෙත යොමු වෙලා තියෙනවා ඒ නිසා මේගොල්ලන්ගේ සෙල්ලම් ටික අඩු වෙලා තියෙනවා දැන් තරහෙන් ඉන්න අපිත් එක්ක දැන් ඒගොල්ලන්ට ඕන මේක කොහොම හරි අපේ කටවල් ටික වහලා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන් විදිහට අපිත් ඉන්නේ කියලා ඉතින් එහෙම කරනවා නම් ඉතින් net fm බැලුම් ගලක් මේ ලංකාවේ තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහනේ net fm බැලුම් ගලක් මේ ලංකාවේ තියෙන හින්දම තමයි ඔය කියන පාතාල ක්‍රියාකාරකයෝ ඔය කියන මත්ද්‍රව්‍ය ජාව ආරම්භකරුවෝ එහෙම තමන්ගේ වැඩේ පොඩ්ඩක් වහගෙන ගහගෙන යන්න හදන්නේ හැබැයි එහෙම වහගෙන ගහගෙන යන්න ගියත් net fm බැලුම් ගල ඒව වැහිලා ගහන්න දෙන දේවල් නෙවෙයි ඊට පස්සේ උනේ මෙන්න මෙහෙම මොකද මේ කොට් කරන මැෂින් එක කැරලද කෝල් එකක් ගන්න වරක් උනේ නෑ නෑ මේ පොඩ්ඩක් විශේෂ වැඩිද ඔව් පොඩ්ඩක් අන්න එක හින්දා කියන්නකෝ මේකයි හරිද මම වගේ ඊට පස්සේ කතා
කරන්නේ අනාතෙන් අනාතෙන් කතා කරන්නේ මම ඊ ජුවයි බලන්න වන්දනාගාරයට ගියා හරිද ජුවයිලට ඔයගොල්ලෝ දාන ජෝගිය ආරංචි කියලා හරිද ජුවයිර බොන් බයිච් කරන්න මම බෑහිර ගෙදර හරිද මේ ජුවයි කියන්න කියලා කිව්වා ඔයගොල්ලෝ කරන වැඩේ හරිද කියලා අහන්න කියලා අනිත් එක තමයි ඔයගොල්ලෝ කරන වැඩෙන් එයා පාඩුවේ ඉන්නවක්වත් එයා නිදාසේ ඉන්නවක්වත් එයා දේවල් වලට මුකුත් නොකර ඉඳී කියන දේ තමයි පාගල කියන්න කියලා කිව්වා මොකද ඔයගොල්ලෝ කරන්න ලොකු වැරදි වැඩක් කිව්වා මේක ගමේ ප්‍රශ්නයක් නිසා මේක සල්ලි නිසාවක්වත් තැන ගන්නවක්වත් පාතාල නිසාවක්වත් නෙමෙයි මේ දේවල් කරන්නේ මිනි මරන්නේ හැමදේම කරන්නේ ප්‍රශ්නයක් හින්දා කිව්වා කියන්න කියලා කිව්වා හරිද ඔය ඉන්න කියන ගෝතයත් හොඳ මනුස්සයෙක් නෙමෙයි ඌ තමයි මුලින්ම ඔය බාම් එකෙන් ලක්ෂ 22ක්ම අර කප්පන් ගස්සේ හරිද එකට ගමනක් ඇවිල්ලා එකට සමාජේ වෙන්නලා ඒ වෙන්නපු සමාජෙදි යුවයිලට ඉන්දා එකට ඉඳලා කෙටුවේ හරිද යුවයිය කොල්ලට ගැව්වේ අපි බය වෙලා ඉන්න ඕනේ යාට ඒක නිසා අර බබාට කියන්නේ ඌරු බබා අපිට එහෙම කිසිම බියක් නෑ ඔයා කවුරු දම්මලා අපිට බිය කරන්න හැදුවත් අපි එහෙම වෙන්නේ නැහැ බිය කියලා කියන්නේ බයට සමාන වචනයක් ඒක තේරෙන්නේ නැහැ යාට ඒකයි අපි කියන්නේ බය කියන එක විතරයි ඒගොල්ලෝ දන්නේ ඒ කියන්නේ බය ගැන එහෙම කරන්න අපිට බෑ එහෙම අපි බය වෙන්නේ නැහැ අනිත් එක තමයි දැන් මේ ඌරු බබා හෝ ඒවා ඉන්ද බබා හෝ ඒවා මේ කවුරු හරි උපක්‍රමශීලීව හෝ කතා කරා හෝ ඒවා මොනවා හෝ කවුරු හරි කතා කරා හෝ ඒවා තර්ජනය කරයි කියලා net fm බැලුම් ගල එහෙම නවතින්නේ නැහැ හැබැයි ආරක්ෂක අංශ වලට බාරයි මේ සම්බන්ධයෙන් මේ කවුද කතා කරේ එහෙමනම් අන්න ඒ ඔස්සේ පරීක්ෂණ කරලා මෙන්න මේ පිළලයන් පවා ඉවත් කිරීමේ වගකීම. ඔව් මේ වෙනකොටත් ඒක ආරම්භ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය කතා කරු බබාටත් කියන්නේ ඔය බබා ගැන දැන් අපි හොයනවා. ඒ නිසා අපේ කට එහෙම වහන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි කියන්නේ සත්‍ය. ඒ නිසා මේක කාලයක් තිස්සේ කරපු විමර්ශනයක ප්‍රතිඵලයක් අපි මේ අනාවරණය කරමින් ඉන්නේ. අපි ආවට ගියාවට කාටවත් මඩ ගහන කට්ටිය නෙමෙයි. අපිට කාටවත් මඩ ගහන්නවත් කාවත් අපහසුතාවයට පත් කරවන්න තුමනාවක් නැහැ. අපි කතා කරන්නේ ඇත්ත. ඒ ජනතාව යම්කිසි කෙනෙක්ගේ ක්‍රියාකලාපය නිසා පීඩනයට පත් වෙලා තිනවනම් තරාතිරම නොබල අපි ඒ කවුද කියන එක අනාවරණය කරනවා ඒක නිසා අපිට චණ්ඩි කියන එක අදාළම වෙන්නේ නැහැ ඒක අදාළ කරගත්තයි ඉන්නවනම් ඒගොල්ලෝ ඒකේ සැනසීම ලැබේවා කියලා අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා ඒ නිසා මේ වගේ හීන දකින්න එන්න එපා ඒ හීන නිදා ගන්නකොට දැක්කට කමන්නේ නිකන් අවදි වෙලා ඉන්නකොට දකින්නත් එපා කියලා අපි ඒ බබාලට ආරාධනා කරනවා එහෙම හිතන්න කියලා දැන් ඉතින් ඔහොම කතා කර කර යනකොට අපිට තවදුරටත් මේ කියන්නේ අදී අනේ අපි ඌගොල්ලෝ බය වෙලා ඉන්නකො නිකන් අපි නිකන් චණ්ඩි කියන එකනේ මේ ඒගොල්ලෝ මෙහෙම තමයි කියන්නේ අපිට බලන්නකො මෙහෙමයි කාරණාව සජිත් හරිද අපිට ඔය කවුරුවත් අයියල නෙමෙයි. එතකොට අපි ඉතත් පැහැදිලිව කියන්නේ මාත්‍යෝ මේ යන්න ජුව අයියටත් ඔයගොල්ලෝ අයියල නෙමෙයි. ඔයා බම්බල පිටියට එන්න කියලා කියනවා. ඔයා බම්බල පිටියට එන්න කියනවා නම් හරිද? ජුව අයියා නෙමෙයි. හරිද? බම්බල පිටියට බස් ගණන් ගෙනල්ලා බස්සන්න පුළුවන් ජුව අයියා කියන මනුස්සයට. හරිද? ඔබතුමා මෙන්න මේක හොඳට මතක තියාගන්න. net fm බැලුම් ගල කරලා තියෙන්නේ හරි දේ හරි විදියට ටෙන්ට කරලා තිබෙනවා. එතකොට ආරක්ෂක කෙනෙක් එකතු වෙලා අපි මේක මෙතනින් නවත්තන්නෙත් නෑ. අපි මේක දිගටම කරගෙන යනවා. දැන් ඔය කියන විදියට ජුවාමේ අපිට තර්ජනාත්මකව ඔහොම කතා කරලා තියෙනවා නම් ඔහොම පණිවිඩ එවනවා නම් අන්නේ පණිවිඩ අරගෙන පණිවිඩ එවනවා කියන්නේ මෙහෙමයි මහත්තයෝ හරිද ඒ මනුස්සයා ඔයගොල්ලෝ ඒ මනුස්සයව මෙහෙමයි කියලා බොරුවට බෙන්නවා කප්පන් ඉල්ලනවා මූ කප්පන්කාරයේ මූ කාලකන්ණියේ මූ දිරිසනෙක් මූ මෝඩෙක් මූ ගෝතෙක් කියලාද ඔයගොල්ලෝ සමාජයට බෙන්නවා ඒවා බන්ධනාගාර නිලධාරියෝ ඇව්වා පොලිස් ලොකු මිගල මහත්තුරු ඇව්වා නීතිඥ මහත්තුරු ඇව්වා ලෝයස්ලා හැමෝම නඩුකාරයෝ පවා මේ දේ අහලා තිනවා හරිද ඒගොල්ලෝ ඒ වුණාට ජුවායියර බන්ධනාගාරයෙන් එමුණාම ඒ මනුස්සයා විහිර කරනවා දැන් අපි කියන්නේ මෙයා කතා කරයි කියන්නේ මනාත. ඉතින් අපි ඒගොල්ලන්ටත් කියන මොන තන අනාත වුණත් අපිට ඉතින් වැඩක් නැහැ. ඒක නේද? අපි වනාතක් දන්නවා නේ. එතනින් එහාට අනාත වෙච්ච අයත් දන්නවා. ඒ නිසා අපිට ඒක හරි ලොකු එකක් නෙමෙයි. දැන් ඒගොල්ල හිතන්නේ නැති අපි බය වෙලා ඉන්නවා කියලා එහෙම නෑ බසනේ. ඔව්. එතකොට දැන් මේ වනාත කියලා කිව්වත් එහෙම නැත්තම් මේ ලංකාවේ වෙන කොයි තැන කියලා කිව්වත් net fm රේඩියෝවට එහෙම අදාළ වෙන්නේ අන්න ඒ තැන් හදාගෙන යන තැන විතරයි. එතන චණ්ඩි ඉන්නවද, පාතාලි ඉන්නවද? ඒ කිසිම තැනකට සැලෙන්නේ නැහැ net fm බැලුම් ගල. අන්න ඒක මේගොල්ලන්ට අවබෝධ කරලා දීම උදෙසා තමයි අද net fm බැලුම් ගල මේ වැඩසටහන කරන්නේ පවා. දැන් බම්බලි පිටියට එන්න කියලා අපි කිව්වේ අර හංවැල්ල පැත්තට ගිහිල්ලා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ගිහිල්ලා චණ්ඩිකන් දානෝනේ. නේ. ඒ නිසා ඒක මානස නිකන් පිඳවන එකක් නම් හැප්පෙන්න ඕන නම් එන්න කියලා තමයි අපි කිව්වේ. ඒ නැත්තම් අපිට එහෙම වෙන අවශ්‍යතාවයක් නැහැ. ඉතින් බම්බලි පිටියට එන්න කියන එක අපි අදත් කියනවා. ඔව්. අනිත් කාරණාව තමයි මේ බම්බලි පිටියට එන්න ඕන නම් බස් ගණන් බස්සන්න පුළුවන් කියලා කිව්වනේ ජුවා අයියට. ඉතින් බස් ගණන් බස්සන්න පුළුවන් හිස් බස්. එහෙම නැතුව මේ බම්බලි පිටියෙන් කොහොමද බස් යනවා? එහෙට මෙහාට එහෙට මෙහෙට යනවා ජුවාගේ ඉන්න ඕනේ නැහැ නේ යන්න ඕනේ ප්‍රධාන මාර්ගයන්නේ නේ ඔව් බාපුණේ ඉඳලා මෙහෙට එනවා මෙහි ඉඳලා එහෙට යනවා එහෙම යනවා ඒක ඉතින් ප්‍රධාන මාර්ගයක් ඒක ඉතින් ජුවාගේ ඉන්න ඕනේ නැහැ කොහොමත් අපි දකින්න මෙතන හිටියන් පස්සේ එහෙට මෙහෙට යන බස් නේ
බස් විතරක් නෙමෙයි මේ දුම්රියත් යනවා එහා පැත්තේ නේ එහා පැත්තේ තියෙන මොහොත ඒක මතක් කරන්න ඕන ජුවාට එතන යනව නැව් එතකොට මීට උඩින් යනව අහස් යාත්‍රා යනවනේ ඒ සියල්ල දකිමින් තමයි අපි ඉන්නේ ඒ නිසා අපි ඒවට බය නැහැ අපි පොඩි කාලේ ඉඳලා ඕවා දකිනවා නේද ඒගොල්ලන්ට පුදුම වුණාට ඔය පැත්තට ඒගොල්ලන් චණ්ඩිකන් දාන්නේ මේ අපි මේ කතා කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි මේ මහත්තුරු ටික හොඳට අවබෝධ කරගන්න ඕන මේ බබාල ටික පුතේ මේක අවබෝධ කරගන්න නේද අපි මේ රට වෙනුවෙන් තමයි කතා කරන්නේ අපිට එහෙම කතා කළා මැරුම් කන්න අවශ්‍යතාවයක් නැහැ හැබැයි අපි එකට බය නැහැ රට වෙනුවෙන් මැරෙන්න ඕන මොකද අපි එහෙම කියන්නේ මේ වගේ අය සමාජයට පිළිලක් නම් ඒ පිළිල නැත කරන්න කවුරුත් නැත්තම් අපි එකට ඉදිරිපත් වෙනවා ඒ නිසයි මේ ඉදිරිපත් වෙන්නේ මේ අපිට මෙහෙම කෑ ගහන්න උදේ පාන්දර නැගිරගෙන උමනාවක් නැහැ නේ ඕනනම් විහිළුවක් කරලා නිකන් ඉන්න තිබ්බන් නේද මේ ගුවන් කාලේ නේ සල්ලි එහෙමනම් කරා නම් විහිළු ඉතින් අපි මේ කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ඇවිල්ලා මේ අපිට මේ තියෙන අපේ ජීවිත අපි පරිත්‍යාග කරලා මේ රට වෙනුවෙන් අපිට යමක් කරන්න ඉතුරු වෙලා තියෙනවනේ නිවි සැනසෙල්ලේ මරණයට යන්න එහෙමනේ පුළුවන් වෙන්නේ සතුටේ මැරෙන්න පුළුවන් වෙන්නේ ඒ නිසා එහෙම අපිට අවශ්‍යතාවයක් තියෙනවා ඒ අවශ්‍යතාවය චණ්ඩින්ට නවත්තන්න බෑ නේද ඒක අපේ ගෙදර හැටට නවත්තන්න බෑ චණ්ඩිට උනන හරි දැන් ඔය ඌරුජුවා මෙහෙම තවදුරටත් ජුවා වෙනුවෙන් පෙන්ණුම් කරපු සංදේශය අරන් ආපෙක් කෙනා ඉන්නවනේ අර වනාතේ මල්ලි අනාත වෙලා ඉන්න පනාතේ බබා ඉතින් එයා තවදුරටත් මෙන්න මෙහෙම තමයි අපිත් ඒක කතා කරේ බලන්නකෝ ඔයා කියන්නේ ඔය ඌරුජුවා කියන කෙනා හරියම දසසිල් උපාසක නෑ නෑ උපාසක කියලා මම කියන්නේ නෑ මහත්තයෝ හරිද මම කියන්නේ එයාට කප්පන් එක්කව කරන්න තරම් හිඟමනේ යන්න තරම් එයා වැල්ල නෑ මහත්තයෝ ෆැක්ටරි වලට එහෙම කෝල් කරලා තර්ජනය කරලා මරනවායි කියලා කියපු මේ අහන්න ඔයා ඔය කියන දේ ඔයා බොරුවට පෙන්නන්නේ ඔය පැට්‍රිස් එක ඒ බැටරි කියලා එහෙම තියෙනවනේ වැඩගොල්ල කම්පැනි ආයත දින ඒ දැන් ගිහිල්ලා අහලා බලන්න පොඩ්ඩක් ඉන්නකෝ මේ අහන්න එතකොට ඔය කියන්න විදිහට ඔය අදාළ ආයතන වලට ගිහිල්ලා ජල්තර එතකොට හං වැල්ල ඔය කියන නාගම් ජල්තර ඇඹුල්ගම හං වැල්ල නාගම් ඒරියාක ඩයි කරේ මහත්තයෝ හරිද මං කියන්නේ නාගම් පොලිස් ඒරියා එක ගැන මං කියන්නේ මහත්තයෝ හරිද හං වැල්ලේ ඔයිසී මහත්තයා ගැනයි හං වැල්ලේ පොලිස් ඒරියා ගැනයි මහත්තයෝ මම කතා කරන්න දන්නේ නැහැ මොකද එතන මම හිතන්නේ කොන්දපණ ඇති කවුරුත් ඉන්න ඇති කියලා හැබැයි නාගම් ඉන්න ඒ වගේ කොන්දපණ තියෙන මේ පොලිස් ඉන්න දැන් එහෙම කියලා කිව්වට ඔයා කියනවා ඔයාගේ කොන්දපණ තියෙනවා කියලා ඔයාත් අන්නේ උන්ගේ පණිවිඩ හුමාරු කරන කෙනෙක් නේ එතකොට මම මේ අහන්න මහත්තයෝ මම ජුවාය වෙනේ මැරෙන්න උනත් ඉන්න මිනිස්සෙක් හරිද පණිවිඩ නෙමෙයි මට වාට ඇවිල්ලා ගහන්න කිව්වම මං ගහන જાති මිනිස්සෙක් ඒ කියන්නේ වාට මට ගහන්න ඔයා ඔයා නිකන් බම්බල විදියට ඇවිල්ලා සෙල්ලම් දාන්න බම්බල විදියට ඇවිල්ලා දඟලලා පෙන්නන්න කියලා කිව්වට බැරි කමක් නැහැ පුළුවන් සෙල්ලම් කරන්න ආස නම් එන්නේ ඉතින් නේ අපිත් ආසයි කාලේ සෙල්ලම් කරේ නැහැ නේ මේ වැඩ ටිකමනේ කර කර ඉන්නේ ඉතින් ඒ නිසා අපි මේ කියන්නේ මේ බබාලා නේ ඒකට අපිව පටලවා ගන්න එපා ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ බේරගන්න අපි මේ කතා කරන්නේ මේ ප්‍රදේශයේ හිරියරට ලක් වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඒ නිසා අපිට ඇත්තටම සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ වැඩ ගොඩක් තියෙනවනේ අපිට කරන්න ඔය විදිහට අර මෝඩ විදිහට දඟලන්න එහෙම අවශ්‍යතාවයකුත් නැහැ එතකොට දැන් අර තොත්ත බබාලා එක්ක දඟලන්න එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ හැබැයි දැන් මේක හදාගෙන යන්න ඕන එහෙම නැත්නම් මේක හරියන්නේ නැහැ ඒ වගේම අපි ආරක්ෂක අංශවලට ආරාධනා කරනෝ මෙන්න මේ රටේ පාතාලය සම්බන්ධ කතා කරාම කප්පම් ගැනීම සම්බන්ධව කතා කරාම අපිට එළවෙන චෝදනා නේ ඒ වගේම අභියෝග සහ බලපෑම් එතකොට මේ අය සම්බන්ධව ඔබ අවධානය යොමු කරන්න අපේ ජීවිත සම්බන්ධනේ අපි මේ කියන්නේ අපි ඒකට තිතක බයක් නැහැ ඒ ගැන හිතන්න එපා අපිට ආරක්ෂාව ඕනේ නැහැ ඒකයි අපි කියන්නේ අපේ ආරක්ෂාව ගැන නෙමෙයි ජනතාවගේ ආරක්ෂාව ගැන හිතන්න දැන් මාධ්‍යකින් කතා කළා මෙහෙම බලපෑම් කරනවා නම් ජනතාව කොයිතරම් බියෙන් ඉන්නවද කියලා ඔබ බලන්න ව්‍යාපාරිකයන්ට කොච්චර තරවටුවක් ඇද්ද කොයිතරම් තර්ජනයක් ඇද්ද කියලා දැන් හිතන්න. ඉතින් ඒ නිසා අපි නැවත වතාවක් මේවට ජනතාවට ආරාධනා කරනවා ඔබ මේ සඳහා මේ අයගින් යම් කිසි විදිහක පීඩාවක ලක් වෙ සිටිනවා නම් අපිට කතා කරන්න. මොකද ඒ ශක්තිමත් වීම ඉතාම අවශ්‍යයි ආරක්ෂක අංශවලට ක්‍රියා කරන්න. ඒ නිසා එහෙම මෙන් කතා කරන්න ඇයි බය වෙන්න එපා. මේ අපි ඔබට මේව පෙන්වන්නේ මේවට මූණ දෙන්න ඕන කොහොමද කියලා ශක්තිය ඇති කරගන්න. ඒ නිසා මේ පුංචි ළමයි කතා කරලා දුරකතන වලින් බය කරගෙන පස්සේ බය වෙන්න එපා. ඒ අයට ඒ අයගේ බලල්ලක් ඉන්නෝ කියන අපි දන්නවා. දැන් එළියට දාලා තියෙනෝ කියන එක දන්නවා. දැන් අද උදේ එනකොටත් හොයනෝ කියන අපි දන්නවා නේ අපි පිටිපස්සෙන් ඉන්නෝ කියන එකත් අපි දන්නවා හැබැයි අපි බය නැහැ අපිව ජීවිතය සම්බන්ධව අපිට ආදරයක් තියෙනවා තමයි හැබැයි අපිට මේ රට වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න ඌමනාවක් තියෙනවා තමයි හැබැයි මෙහෙම අපිව බය කරන්න බෑ කියන එකේ බබාලා සියලට අපි මතක් කරන්න ඕන ඔව් එතකොට කතා කරමු අපි විවෘතව එඩිටරව අපි කතා කරමු තොත්ත බබාලා හංවැල්ලේ අන්න ඒගොල්ලෝ ගැන 0112553063 ජනතා සේවයට dedicated to serve the people පාතාල අනාවරණයට එරෙහිව ඌරුජුවාගෙන් රතුලියක් ජුවාගේ ඉදරදෙක් කතා කරන්නේ ඔව් අනාතේ ඕගොල්ලෝ කරන වැඩේ එයා බන්ධනාගාරයේදී ඉර වෙන එකක් කියන්න කියලා කිව්වා විදිත් එකේ මං ගියාම හරිද ඕගොල්ලෝ කරන වැඩේ වැරදි වැඩක් කියලා කිව්වා ඔක නතර කරන්න කිව්වා ඔයාටත් ඔයාගේ යාළුවට කියන්න කියලා කිව්වා කෑම දරුවොත් එක පාර කෑමක් බැරි තත්ත්වයක් ඕගොල්ලෝ කරන වැඩේ ඉඳ උදා වෙයි කියලා කිව්වා
අභියෝග හමුවේ නොසැලෙන නෙට් එෆ්එම් බැලුම් ගල නෙට් එෆ්එම් බැලුම් ගල පහුගිය දවසක අපි අනාවරණය කරා හංවැල්ල ආශ්‍රිත ජනතාවට විශේෂයෙන්ම මේ ඌරුජුවාගේ සහ ඉන්දාගේ කප්පන් කල්ලි දෙක එකතු වෙලා ජනතාව බියට ගන්වලා ඒ අයගෙන් කප්පන් ලබා ගැනීමේ ක්‍රියාවලියක්. ඒකෙන් පස්සේ මේ දෙන්නව බන්ධනාගාරගත වෙලා තමයි ඉන්නේ. ඒ හිඳගෙන තමයි මේ කප්පන් ගැනීම සිද්ධ කරේ. ඒ අනාවරණයෙන් පස්සේ නෙට් එෆ්එම් බැලුම්ගලට ඌරුජුවාගේ යාළුවෙක් බබෙක් කතා කරලා මේ තර්ජන කරනවා, ඌරුජුවා ගැන එහෙම කරන්න එපා, අපි නම් එහෙම නෑ, ඒ නිසා මේක නවත්තලා දාන්න කියලා තමයි ඒගොල්ලෝ කරන්නේ. අපි කියන්නේ අපි එහෙම නවත්තන්නේ. අපි සාමාන්‍යයෙන් පටන් ගත්ත දෙයක් අවසානය දක්වාම යනවා, ප්‍රතිඵලයක් ලැබෙනකම් අපි කරනවා. ඒ නිසා ඒ බබාලට අපි බය නැහැ කියන එක තමයි මේ අපි දැන් අද කියමින් ඉන්නේ. අපිට බොහෝ දෙනෙකු කතා කරනවා සමන්ත මහත්මයා මරදානෙන් ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් මහත්මයා, මම මේ කතා කරන්නේ මේ රටේ සුබ සිද්ධිය වෙනුවෙන්, මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන්, මේ රටේ සාධාරණ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන්, ඌරෙක් වෙනුවෙන් පෙනී සිටින්න තවත් කාලකණි ඌරෙක් මේ රටේ ඉන්නවන්න මහත්තයෝ, බැලුම්ගල වෙනුවෙන් 100,000 මිනිස්සු මේ රටේ ඉන්නවා, ඔබතුමාල වෙනුවෙන් ජීවිත කැප කරන්න මම කිසි දෙයකට බය නැතුව මම මේ කියන්නේ. මගේ නම මං කිව්වා, මගේ දුරකථනාංක කිව්වා, ඕන දෙයකට කියන්න මහත්තයෝ, බැලුම්ගල වෙනුවෙන් මේ පපුව දෙන්න, ඕන මොහොතක, ඕන වෙලාවක, ඕන දවසක අපි ලෑස්ති පිට ඉන්නවා බැලුම්ගල ආරක්ෂා කරන මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. අපි දන්නවා මේ අපිත් එක්ක අපිට කතා කරන මේ හුඟ දෙනෙක් ඉල්ලන්නේ අපිට කතා කරන්න දෙන්න මේ වෙනුවෙන් කියන එක. ඔබේ ශක්තිය තමයි අපේ ශක්තිය වෙන්නේ. අපි අපේ ජීවිතවලටත් ආදරය කරන නේද චාමික, අපි ජීවත් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන මේ රටේ බොහොමයක් දෙනෙක් ඉන්නවා. අපි දන්නවා අපි වෙනුවෙන් බොහෝ බෝධි පූජා පවත්වන අය ඉන්නවා නේද, අපිට ආරක්ෂා පතා විවිධ දේවල් කරන අය ඉන්නවා. ඒ සියලු දෙනාටම බොහොම පිං අපි වෙනුවෙන් නෙට් එෆ්එම් රේඩියෝ එක වෙනුවෙන් මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරන එක. හැබැයි ඒ සියලු දෙනාටම එහා ගිහිල්ලා අපිට මේ රටේ යුතුකමක් ඉෂ්ට කරන්න තියෙනවා. අපි යුතුකම තමයි ඉෂ්ට කරමින් ඉන්නේ. ඒක අපි කිසිම චණ්ඩියෙකුට ඒ යුතුකම ඉෂ්ට නොකිරීමට ඉඩ තියන්න එපා කියලා තමයි අපි කියන්නේ නේද. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ චණ්ඩි පාට අපි බය වෙන්නේ නැහැ මේ වැඩේදී. ඔව්, එතකොට දැන් අපිට පාරවල් ලොපවා නිදහසේ බැහැල යන මේ රටේ කොච්චර තරුණයෝ ජීවිත කැප කරලා යුද වැදුනද මේ ත්‍රස්තවාදී දුරු කරන්න. ඉතින් අන්න ඒ නිසා එහෙම මේ තරුණ කොට්ටාසියන් අපේ රටේ කැප වුණා නම් ඇයි නෙට් එෆ්එම් බැලුම් වලට හැම් බැරි? ඒ තමයි මේ නෙට් එෆ්එම් බැලුම් වල දිවි පරදුවට තියලා කරන්නේ. අපිට මේ ඌරුජුවාගේ යාළුවා තොත්ත බබා බබා මේ වනාති බබා අනාථ වෙනවා දැන්. දැන් ඊළඟට අද උදේ ඉඳලා තමයි අනාථ වෙන්නේ. ඒ නිසා යා අපිට කතා කරා එන්න කියලා. එයා බම්බලි පිටියට එනවා කියලා කිව්වාද? අපි බලන් ඉන්නේ මම බස් පිටින් එනකම් බම්බලි පිටියට. නේ අදත් ඉන්නවා අපි මේ බම්බලි පිටියේ. ඒ නිසා අද එන්න, හෙට නෑ අපි. නැත්නම් වෙන සමීරල වල්ලගෙන ඉඳන් නැවිලි. හරි, මෙන්න මේ විදිහට තමයි යා මේ එයාගේ අයියාගෙන කියන්නේ. බලන්නකෝ, මම දැන් බුවයියත් එක්ක නවුරු 6 වාරෙන් ඉඳලා ජාමික මහත්තයා. ඔව් හරිද, මම එයාගෙන හොඳට දන්නවා. එයාට කඩුවල රමල ඉන්නවට ඇටි කොල්ල වනාත මැගසින් රෝඩ් දෙනි ගියාම නාරෑම් පිට ගේල්වත්ත මට්ටක්කුලිය හැමදැනින් මෙයාට කොල්ලෝ ඉන්නවා. මොකද අවුරුදු 4 වාරක් ඉරගෙදර ඉන්නේ ඉඳ. ඔව් හරිද, එයාට කාගේවත් සල්ලි ගන්න උමනා වන්නේ නැහැ. එයාගේ කියලා ජීවත් වෙන්න එයාට සල්ලි තියෙනවා. එයාට උදව් කරන පිස්සු කොට්ටාසයක් ඉන්නවා. හරිද, ඒකෙන් දැන් ගමන යන්න උමනා වන්නේ නැහැ කියලා කියන්නයි කියලා කිව්වා. ඕගොල්ලෝ කරන වැඩෙන් එයා බන්ධනාගාරයේ ඉරවෙන එකක් කියන්න කියලා කිව්වා. විසිට් එකේ මං ගියාම හරිද ඕගොල්ලෝ කරන හැටි වැරදි වැඩක් කියලා කිව්වා. ඕක නතර කරන්න කිව්වා. ඔයාටත් ඔයාගේ යාළුවටත් කියන්න කියලා කිව්වා. මේ ආණ්ඩුව තියෙනකන් ඕගොල්ලෝම සද්ද දාගෙන ඉඳී කියලා කිව්වා. ආණ්ඩුව පෙරළන කාලෙක ඕකට යාම දරුවොත් එක පාර ගන්නක්ක බැරි තත්ත්වයක් ඕගොල්ලෝ කරන හැටි ඉඳ උදා වෙයි කියලා කිව්වා. ඒකින්ද ওই දේ ඕගොල්ලෝ කරනවා නම් ওই ප්‍රෝග්‍රෑම් එක හරියට දෙයක් හිතලා බලලා හරියට දෙයක් හොයලා කරන්න කියලා කිව්වා. ඔයා ජුවායිය ගැනවත්වත් ඉඳ ගැනවත් හොයන්න කලින් ඒ දේවල් හරියට නීතිය පැත්තෙන් හොයලා ඊට පස්සේ සමාජ පැත්තෙන් හොයන්න කියලා එයා කිව්වා කියන්න කියලා. මොකද ඌවා කියන්නේ පිස්සෙන් නෙමෙයි, ඌයි කොල්ලොත් පිස්ස නෙමෙයි. හරිද, මට පිස්සු නෑ ජුවත් එක්ක ඉන්න. ඒක කොල්ටිය තිනින්න තමයි මොත උරුදු අයමාර කූත් එක්ක ඉන්නේ. හොඳයි, ඉතින් එහෙම තමයි අයියලගේ වර්ණාව තියෙන්නේ නේ. අපිට පුදුම එක තියෙන දැන් මේ මේ අර ආණ්ඩුව තියෙනකොට මේ ආණ්ඩුවල අපි අර ආණ්ඩුව මේ ආණ්ඩුව තිනකොට මේ ආණ්ඩුවල මොන ආණ්ඩුවද කියලා දැන් හොයා ගන්න බැරුව ඉන්නේ නේද? කොයි ආණ්ඩුව ආවත් නෙට් එෆ්එම් බැලුම් ගල එදා මෙදා තුර වෙනස්ුන්නේ නැහනේ. ඒක විදියට ගියානේ. ඒ හින්දා ආණ්ඩුව වලට මේක වෙනස් කරන්නවත්, ඔය පාතාලේ චණ්ඩින්ට මේක වෙනස් කරන්නවත් එහෙම බෑ. මොකද මේ තමයි කැපවී ජනතා සේවයට කරන නෙට් එෆ්එම් බැලුම් ගල නෑ. අර තියෙන විශේෂත්වය තමයි මොන ආණ්ඩුව හිටියත් අපි ආණ්ඩුව කියලා හිතනවන කට්ටිය. ඔව් අර ඒක තමයි ෂෝක් එක. අර ආණ්ඩුව තිනකොට ඒ ආණ්ඩුවල අපි මේ ආණ්ඩුව තිනකොට මේ ආණ්ඩුවේ නේ අපිට තියෙන්නේ ජනතා ආණ්ඩුව විතරයි. ඒක හොඳට අවබෝධ කරගන්න ඕන. අපි කාටවත් තේරෙන බසෙන් කියනවා නම් කඩේ යන සූදානමක් නෑ.
හැමෝටම තේරෙන්නේ. ඒ අර විශේෂයෙන් මේක කියනකට බබාලා දෙන්නට තේරෙන්නේ. තොත්ත බබාලා. තොත්ත බබාලට තේරෙන්නේ නැහැ වචන. ඔව්. ඒ නිසා තමයි ඔය අර අනාතෙන් මේ අනාතෙන් කියලා අපිට තර්ජන කරන්නේ. ඔය අතරතුර අපි ඒ බබා කතා කරපු දේවල් අහන්න දෙන්න හරි ආසයි. මේ නේද? මේ ඒගොල්ලෝ හිතන් ඉන්න ඒවා අපි නැඹ නැතුනොත් අපි බය දාන්න නැතු ඉන්නවා කියලානේ. ඔව්. ඒ බබාලට කියනවනේ බිය සහ බය කියන්නේ සමාන වචන දෙයක්. දෙකක්. ඒක සමහරලාට අපිට අර නිකන් බිය කියන එක කියවෙන්න පුළුවන්. ඔව්. ඒකට කියන්නේ බය කියලා එක තමයි. ඔව්. නේ? ඔව්. අර වනාතේ එක්කෙනා බස් හොයනවලු දැන් ඉන්න. ඔව්. මෙහෙට අරන් එනවා කියන බස් ටික. ඒක නිසා ඒගොල්ලන්ට කියන දෙන්නේ අපි මේ පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන්. සාමිකර කලින් කිව්වා වගේම නිසා අපිට බය කියන එක දැනෙන්නේ නැතුව නෙමෙයි. දැනෙනවා හැමෝටමනේ. ජීවිත සම්බන්ධව තියෙනවනේ පොඩි මේකක් තියෙනවනේ නේ. අර ඒගොල්ලෝ කිව්වා මෙව්ව එක බෙන්ගුවයි. ඒක තියෙනවා අපිටත් නේ. ඔව්. එතකොට හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි මේ වැඩ කරන්නේ අර කලින් කිව්වා වගේ මේ අපේ පුරසාරම් කියනව නෙමෙයි. මේක අවබෝධ කරගන්න ඕන නිසා නේ. අපි මේ මහන්සිලා මේ ගම්වලට ගිහිල්ලා කාටවත් පේන්නේ නැතුව ඉන්න මේවා පටිගත කරලා කවුද තර්ජන කරන්නේ කියන එක ආරක්ෂාංශ වල දන්වලා නේද? ඉතින් ඒ සඳහා මේ ජනතාවර නිදහසේ කටයුතු කරන්න පරිසරයක් හදලා දෙන්නේ. ඒ ජනතාව නිදහසේ කටයුතු කරනකොට මේ රටේ සංවර්ධනයට බලපාන නිසා. නේද? මේ රටේ අනාගතයට සමහරක් මේ ජනතාවගේ දරුවෝ පාසල් යන්නේ නැහැ. ව්‍යාපාර හෙම්පිටිම ඇනහිටිලා. ඉතින් මේ පුංචි ළමයි දෙන්නෙකුට බය වෙලා. ඉතින් අපිටත් කියන්න ඕගොල්ලෝ කටවහගෙන ඉන්න. ඕගොල්ලෝ දෙන්න මේක කරොත් එහෙම අපි ගිහිල්ලා එළියේදී අපි දෙන්නට වෙඩි තියෙනවා. ගෙවල් වලට පැනලා මෙහෙම කරනවා. නිදහස යන්න දෙන්නේ නැහැ. නැක් නිදහස කොමත් අපිට නැහැ. ඒක නිසා අපි ඒක ගැන හිතන්නේ නැහැ. අපි මේ වැඩේ කරනවා කරනවාමයි. ඒක නිසා ඒ බබාලා ඒක දැනගෙන ඉන්න ඕන. ඔව් තොත්ත බබා කතා කරපු ඒවා අහන්නකෝ තව පොඩ්ඩක්. ඔයගොල්ලෝ ඒ කියන දේවල් ඔයලා බල ඇත්ත කතා කරනවාත් යෝ. ඉතින් ඒනවා ඔයගොල්ලෝ සම්මිනියෙක් දෙයක් කතා කරලා කිව්වම අර පෞද්ගලික තරහකට කිව්වම ඔයගොල්ලෝ ඒක ලොකු උගල්ල දානවා මූ තමයි මුගෙන් අහත් දෙයක් කරන් තියනවා පහක් කරන් තියනවා කියලා එහෙම දාන්න එපා. එහෙම හරි නෑ නේද? ඔයලා බල හරි දේ දාන්න. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඉතින් අවසාන වශයෙන් ඇතිනේ කතා කරා. ඔයා ඔය පණිවිඩේ අරන් ආ පණිවිඩේ මට දැන් දුන්නනේ. බොහොම ස්තුතියි කතා කරාට ඔබතුමා. බොහොම ස්තුතියි. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. ඇත්ත ඇටි ඇටියට පෙන්නන්න බොරු ඇත්ත කරන්න එපා. අවසාන වශයෙන් මම කියන්නේ. ඔකෙන් කරන්නේ රටක් හදන එක නෙවෙයි රටක් විනාශ කරන එක ඔයගොල්ලෝ. පරිස්සමෙන් ඉන්න කියලා කිව්වේ. පරිස්සමෙන් බුදු සරණයි කියලා කිව්වේ. හොඳයි එහෙනම් ඔයාටත් බුදු සරණයි හොඳේ. ඔයගොල්ලෝ යන එන මාර්ගයක පරිස්සමෙන් යන්න කිසිම අනතුරක් ක්‍රියාවක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි බොහොම ස්තුතියි හොඳේ. බොහොම ස්තුතියි මාත්‍යා. හරි. අපි ඉතින් පරිස්සමෙන් යනවා. අපි මාර්ග නීතිය අකුරට ගරු කරන අය. දකුණෙන් තමයි අපි යන්නේ පයින් යනකොට නේද? කහයරෙන් තමයි අපි පනින්නේ. කලර් ලයිට්ස් වලදී අපි ඒව හොඳට මේව කරනවා නේද? මේ කොළ රතු කහ කියන ගැන අපි දන්නවා. ඉතින් ඒ නිසා අපේ පරිස්සම ගැන ඔබ හිතන්න එපා බබා. ඒ නිසා ඔයා ඒක කරගෙන ඉන්න. අපිට හොඳට උගන්වලා තියෙනවා මේ පරිස්සම් ගැන විදිය. මේක මතක තියාගන්න ඕන. අපි මේක ජාත්‍යන්තර පුහුණුවක් ලැබලා කරන අය. ඒකයි මම මේ කියන්නේ. මේ පුරසරන් දොන්නෝ කියලා හිතන්න එපා. මේක මේ බොහෝ දෙනෙකු මේක කරනවා නම් හොඳයි. ඒ නිසා අපි පුහුණුවක් ලැබලා තිනෝ හොරු අල්ලන්න. පාතාලයට අපි බය නැහැ. අපි පාතාලයට බය නොවන පුහුණු වෙලා තිනෝ. ඒ නිසා මේක පුහුණුවක් ලැබමින් කරන වැඩක්. මේක රැකියාවක් නෙමෙයි. මේක කරුණාකර මේ තීරුම් ගන්න ඕන නේ. අපි කාටවත් එහෙම අර සරල භාෂාවෙන් කියනෝ නම් තේරෙන භාෂාවෙන් කියනෝ නම් කඩේ යන්නේ නැත. අවසානයේ යන්නේ එක තැනක් තිනවා. ඒ තමයි හතර රියන. ඉතින් ඔන්න ඔය වගේ තැන් වලට යන්න දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තරුණ ජීවිත රැකගෙන ඉස්සරහට යන්. අන්න ඒකයි net fm බැලුම් ගලින් මේ කියන්නේ. කුලරත්න මහත්මයා ඉන්නෝ අලව්වෙන් සජීවය කතා කරන්න. ආයි බොන්න ඔබතුමාට. ආයි බොන්න මහත්මයා. කියන්න ඔබතුමාගේ අදහස. ඔබතුමාලට පිළිගන්නම ආශාර කරනවා. මහත්මයා ඔබතුමාලා බය වෙන්න එපා. ඔබතුමාලා යන තැන මල් තිබෙනවා. අවදාහරි අපි නැරෙනවා. නැරිච්ච දවසේ ඔබතුමාලා මිහිතන් කරපු තැන ගව් ගාන සුවඳහම ඔය ජරා ජීවිතෙමිච්ච මිනිස්සු කිසි රටක ඔගේ ඉන්න තැන් වල බඳයි. බඳ මේ මුහුදෙන් ඉදිරියට ගන්න ගඳ යන්නේ. බය වෙන්න එපා. මම අන්තර මිනිස්සේ මම සතියකට වරක් මට පඩි නොලපම ගේ දුර කරනවා ඔබතුමාලා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාටත්. අපිට බොහෝ දෙනෙකු කතා කරනවා. අපිට ශක්තිය තියෙන්නේ ඔබ ළඟ තමයි. ඔබේ ආශිර්වාදය අපිට වටිනවා. ඉතින් අපි තවදුරටත් මේ වගේ වැඩ කරගෙන යන්න මේ ශක්තිය අපිට හොඳටම ඇති කියලා අපි හිතනවා. නේද? මේ ජනතාව ගැනනේ අපි කතා කරේ චාමික. ඒතකොට මේ ජනතාව ඉතාමත් පීඩනයට ලක් වෙලා ඉන්නේ. පීඩනය මෙන්න මෙහෙම එකක්. මට මේ ස්තුතිය අපි බැලුම් ගල කරාට. මොකද වෙලා තින්නේ දැන් තත්තේ? දැන් ඔබතුමාට ගැටලුවක් නැද්ද? ඔබතුමා රට යනවද? කවද්ද යන්නේ? අදර? එතකොට ඇයි ඔබතුමා රට යන්නේ? ඇයි? ඒ කියන්නේ ඌරු හින්දම ඔබතුමා යන්නේ රට? පොලිසිය පැමිණිලි දාලා නැද්ද? දාලා තියෙන්නේ. කොයි පොලිසියද? මොකද්ද පොලිසියෙන් කිව්වේ? ඒගොල්ලෝ කිව්වේ මේක දැම්ම අපේ ඉලෙක්ට් එකට දානවා. එහෙම රෙමෙයි කියලා කිව්වා. එදාම රෑ තමයි මගේ පිට ඇහිලා ගේට් එක ගහුවේ එහෙම අර අවුදරන් ගාන එදාම රෑ නම. එතකොට මට මේ රට ගැන විශ්වාසයක් තියෙන බෑ. මේ නීති ගැන විශ්වාසයක් තියෙන බෑ නේද? ඉතින් මම මොකද කරන්නේ? මට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. එතකොට ඉතින් මම ඉන්නවලු මොකද මම මේ රටේ මම මාව අරසා ගන්න කවුරුත් නැත්නම් මගේ දරුවෝ දෙන්නෙක් අරසා කරගන්නේ. මගේ මට ලොකු හැකියාවක් නැහැ.
Dalungala Kapani Janata Sevayata Dedicated to serve the people. පාතාල අනාවරණයට එරෙහිව ඌරුජුවාගෙන් රතුලියක් යුවාගේ හිතවතෙක් කතා කරන්නේ වනාතෙන් ඕගොල්ලෝ කරන වැඩේ එයා බන්ධනාගාරයට ඉර වෙන එකක් කියන්න කියලා කිව්වා විදිත් එකේ මං ගියාම හරිද ඕගොල්ලෝ කරන වැඩේ වැරදි වැඩක් කියලා කිව්වා ඕක නතර කරන්න කිව්වා ඔයාටත් ඔයාගේ යාළුවටත් කියන්න කියලා කිව්වා කෑම දරුවොත් එක පාර කෑමක් බැරි තත්ත්වයක් ඕගොල්ලෝ කරන වැඩේ ඉදන් උදාවේ කියලා කිව්වා අභියෝග හමුවේ නොසැලෙන Net FM බැලුම්ගල Net FM බැලුම්ගල ඒ කතා කරේ ඌරුජුවාගේ බබෙක් තොත්ත බබෙක් ඔව් මනාත පැත්තෙන් තමයි කතා කරනවා කියලා. කවුද මේ එයාගේ නම කිව්වේ? ඒ නම කියලා කිව්වේ සුජිත්ද? ඈ සුජිත්ද? ඔව් සජිත් චාමික. සජිත් චාමික. ඒකේ චාමික කියලා ගත්තා. ඔව් ඒකනේ වැඩේ කියන්නේ. හරි. ඉතින් ඒගොල්ලෝ හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශ කීපයකට තර්ජනය කරමින් ඉන්නේ කප්පන් ඉල්ලමින්. දැන් මේ දෙන්නම ඉන්නේ බන්ධනාගාරගත වෙලා. හැබැයි මේගොල්ලන්ගේ අර බබාලගේ කල්ලි තියෙනවා එළියේ. ඔව්. ඉතින් ඒ කල්ලි දාලා තමයි මේගොල්ලෝ කප්පන් ගන්නෙ. ඉතින් අපි කප්පන් ගන්නවා කියලා තහවුරු කරගෙන අනාවරණය කරාම දැන් ඒ දෙන්නම තොත්ත බබාල වෙලා. එහෙම නැහැලු නේ. ඔව්. නෙත් ෆිම් බැලුම් වලට මේක හරියට හොයලා බලලා කරන්න කියලා මේ උදවිය කියනවා. ඉතින් මෙන්න බලන කරනවා දැන් තර්ජනය කරනවා පරිස්සමින් යනවලු පාර පයින් හැටි අපිට කියලා දෙන්න හදනවා නේ. පුදුමාකාර දේවල් ඒගොල්ලෝ දැන් දන්නේ. බස් පිටින් එවන්නලු වම්බල පිටියට. අද එනවනම් හොඳයි. ඉතින් අපි බලන් ඉනවා. හැබැයි අද මේ ඉන්න ඕනේ හෙට නෑ මන්නා. අන්න ඒකයි. නේද? අද එන්න ඕනේ එනවනම්. ඕ අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අයිබුවන්. අයිබුවන් මහත්තයා. අයිබුවන් පුදුමාකාර කස කියන්න. ඔව් මම මල්තිරුනි රොහන් මේ ඇත්තටම නෙත් FM කියන නෙත් FM කියන අපේ පණවාගේ නෙමෙයි අපේ හුස්ම. ඇයි මම මෙහෙම කියන්නේ? නෙත් FM අපේ හුස්ම කියන්නේ එකක් අපේ දැන් හුස්ම ගන්න තියෙන අයිති ගස් විනාශයේදී ගස් ටික ආදනවා. එතකොට දැන් මේ අපි හම්බ කරගත්ත දේ මංගොල්ල කන්නේ මේ තිරිසන් 70 ඇත්තටම මර්ධනය කරන්න විශිෂ්ට සේවා කරන. ඉතින් මම කියන්නේ මෙච්චරයි. දැන් මේ මුංව මේ මරණට වඩා මුංව දාන රටේ සංවර්ධනයේට. ඒ කියන්නේ දැන් මිනිස්සු දේපල හොරා ගන්න ඔබතුමාලා දැන් ගස් හදනවා. මේකේ වලවල් ටික කපන්න රජින් මුංව දාන්න පුළුවන් මහන්සි දාන. එහෙම නැත්නම් අර කුණු කඳු නායකයෝ දැන් ඔය ගෙවල් හදලා දින. ඒවට මුංව දාන්න ඕන. මොකද මුංව දාලා ඒතර මුන්ට පඩියකුත් දෙන්න ඕන. මොකද මුන්ට සබන් කැලලට පාව අපි වියදම් කරන්න බදු වලින්. ඒතර මුංගෙන් අසාධාරණපත් වුණු මිනිස්සු පාව මුන්ට බදු ගෙවන්න ඕන. හොඳයි. කන්නෙලිය සහ සිංහරාජය යාකරන වනාන්තර කොරිඩෝව නිර්මාණය කිරීම Net FM රේඩියෝ ආරම්භ කළා තියෙනවා. ඒ ගැන තමයි තමා සඳහන් කරේ. ඔබටත් දායකත්වය ලබා ගන්න පුළුවන් රුපියල් 1500ක වගේ මුදලක් තමයි ගසකට යවන්නේ. හැබැයි මේක හදන්නේ වනාන්තරයෙන්. මේක අපේ විතරක් වනාන්තරයක් නෙමෙයි, ඔබේ වනාන්තරය. අපිට කතා කරු මහත්මයා ඒ ගැන තමයි සඳහන් කරේ. අපි කන්නෙලියට යනකොට අපි ඌරුජුවාටයි ඉඳවයි කොහොමරි බන්ධනාගාරෙන් ඉල්ලන් යන්න බලමු නේද? එතුමා කිව්ව විදිහට වලවල් ටික ආර ගන්න ගස් ටික හිටව ගන්න. ඔව් ඔය කඩු වලින් කපනකොට ඒ වගේ සෙල්ලම් කරනේ වට උදල්ලක් එහෙම අරගෙන යකඩයක් එහෙම අරගෙන ඒ වගේ ලක්කාරලා පිනක් දහමක් කරගන්නේ කමක් නැහැනේ. මොකද මේක ගස් ඉන්දනවා කියන්නේ ජනතාවට හුස්ම දෙනවයි කියන එකනේ. ඉතින් එතෙන්ට එන්නකො ජනතාවගේ බෙල්ල හිර කරලා හුස්ම පිට කරන්නේ නැතුව නේද? බස් ගණන් අරන් එන්න ඕන හරිනම් සිංහරාජය කන්නෙලිය යාකරන වනාන්තර කොරිඩෝව. අන්න ඒවට තමයි එන්න ඕන බස් ගණන්. හරිනම් එන්න ඕන නැව් ගණන් අරගෙන. ඔව් අපි දෙන්න බලන්න බස් ගණන් එන්න ඕන නැහැ. බම්බලි පිටියට ආවනම් ඔය මේ ස්ටේෂන් එකට ගිහිල්ලා නේ පැත්තෙන් එන්න පුළුවන්. ඇවිල්ලා කතා කරන්න එන්න මූණ බලා ගන්න ඕන නේද? එච්චර මාසයි නේද? එහෙම ඉන්න ඕනේ ආසය. ආසය. ඔව්. මේ අර බුදු සරණයි කියලා කිව්වට තිබ්බට අර අපි කහන්න දුන්නට ඔබට ඊට වඩා කතා ටිකක් තියෙනවා මෙයාත් එක්ක කතා කරපු ඒවා. මෙන්න මෙහෙම බලන්නකෝ. මමයි මගේ කොල්ලෝයි තමයි දුවාට බන්ධනාගාරේ වටේම හැමදේම මේ පැත්තේ මොනාරෝ තදිස්සිර කරලා දෙන්නේ. මේ වනාදේ තියෙන කොල්ල 50ක් විතර ජුවයියට. හරි දැන් එකෙන් මැරෙනවත් තියෙනවා. හරිද? එයාට බයට වක්කත් එයාගේ සල්ලි වලට නෙමෙයි කොල්ටි එයාගේ ඉතොඳ ගමට තමයි අපි එමෙ ඉන්නේ. ඒකින් ඔයගොල්ලෝ කරන වැඩේ බොරු වැඩක්. ඔයගොල්ලෝ STF පැත්තක ගමට ඇවිල්ලා ගමේ තියෙන කවුරු හරි කියන දේක් කුණු ගොඩක් අවුස්සගෙන ගිහලා කියන. ජුවයිය මිනි මරුන් නඩුව වලට නැග්ගේ ඇඹුල්ගම මේ ජල්තරට කලින් කඩුවෙල. හරිද? සමයන් අයිලත් එක්ක. හරිද? එහෙව්වෙගේ එතන එච්චර සත්‍යයක් තියෙද්දි ජුවයිය එතන කඩුවෙල හන්දියෙන් කායෙන් අසතමනක් ගන්න නැත්නම් එයාට මොකටද ඇඹුල්ගමින් අංගල්ලෙන් සල්ලි? එයාට එහෙම සල්ලි කරන්න එයා හිඟමන යන තරම් එයා වැල්වන්නේ අපි එයාට වැටෙන්න දෙන්නේ නැහැ. එයාට සල්ලි නැත්නම් අපි එයාට එළියම් මොනවාරිද අපි දෙයක් කළා අපි එයාට කන්න පොන්නේ වුණා. ඒ තත්ත්වෙට අපේ කොල්ලෝ ඉන්නවා එයාට. ඒ තරම් ආදරේ අපි අපේ කොල්ලෝ ඉරගෙදර ගියත් එයා තමයි බලාගන්නේ. මේමයි මේමයි කියලා. ඔව් එතකොට දැන් ඔයාගේ නම් මොකද්ද? මගේ නම චාමික. මොකද්ද? මගේ නම චාමික. කොහේ චාමිකද? වනාතේ වනාතේ. ඔබතුමා ඉතින් ඉස්සෙල්ලා කිව්වනේ සජිත් කියලා. ඒ සජිත් චාමික තමයි මගේ නම.
වනාතේ මේ වෙලාවේ වැනි වැනි හැම කෙනෙක් ඉන්නව නම් මේ අපිට අමතලා කියන්න වනාතයට අපි කියන්නේ නේද මේ ඔබටත් ඒ අගහුරුවක් මේ බබාලා ජීවත් වෙන එක නේද මේ අපි එහෙම කියන්නේ කෙනෙක්ගේ ජීවිතය සම්බන්ධයෙන් පහත්ත්වයකට දාලා කතා කරනව නෙමෙයි අපි නැවත වතාවක් ඔබට අපි කියන්නේ මේක අපි අනාවරණය කරන්නේ යහපත් උදෙසා යම් ඇගේ යහපත් උදෙසා ඒ වගේම තමයි මං අතින් චාම්ික අතින් වැරදි වෙන්න පුළුවන් ඒ වරද්ද මොකද්ද කියන එක අවබෝධ කරගෙන එතනින් එහාට නැවත නැවත වතාවක් වරද කරනවා නම් තමයි ඒක විශාල වරදක් බවට පත් වෙන්නේ ඒක නිසා අපි මේ කියන්නේ ඔබ යහමකට එන්න නේ හැමදාම බන්ධනාගාරගත වෙලා ඉන්න බෑනේ දැන් එහෙම මේ වගේ චණ්ඩිකම් දානවා නම් අපි බන්ධනාගාර නිලධාරීන්ට සහ මේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට කියන්නේ මේගොල්ලෝ එවන්න එපා ඒ නිසා ඇතුලේ තියාගෙන අර අපි ගස් ඉන්දන වෙලාවට එළියට දාලා දෙන්න අපි වලවල ටික කපා ගන්න බස් පිටින් අන්න අරන් යන්න ඔව් බස් පිටින් අරන් යන්න පුළුවන් නේ එක පැත්තකින් අර එක කාලෙක මේ ඌරුජුවාගේ බබා කතා කරා වගේම ඉන්දත් කතා කරානේ අපිට නේද එයාකත් අහලිමුද බහලු මලු මේකත් අහමු ඕගොල්ලෝ දෙකට බෙදිලා ඕගොල්ලෝ ප්‍රශ්න දාගෙන මිනිස්සුන්ටත් ප්‍රශ්න කරලා ඕක උන් නැත්තම් මේ බබාලගේ කතා අහමින් ඉන්න වෙලාවක් මේක. ඉතින් අපි මේ බබාලට නැවත වතාවක් මතක් කරන්න ඕන. ඔබේ වරද හදා ගන්න. ඒතර මේ ජනතාවල නිදහස ඉන්න දෙන්න. ඔගොල්ලන්ගේ පෞද්ගලික දේවල් ඒ පැත්තෙන් කරගන්න එක අපිට කිසිම වැඩක් නැහැ. නේ? ඉතින් අපි මිනි මරා ගන්න යන්න එපා. මේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව කටයුතු කරන්න. ඒ නිසා චණ්ඩි බවට පත් වෙලා නිකට නිකම් බොරුවට කඩු සෙල්ලම් දාලා එහෙම ඇවිදගෙන නේ? එහෙම බයික් වලින් ගියා කියලා. ඒකම අර රැවුලවන් ඉන්න ත්‍රිවිල් අයටත් කියන්න ඕන. එහෙම ගිහිල්ලා හවුෙන්න එපා. ඔව්. යානේ දැන් මේ ඉස්සෙල්ල පණවිඩ එහෙම අරන් ගියේ. යානේ දැන් මෙන්න වෙන තොත්ත බවෙකුත් ඉන්න පණවිඩ අරන් යන්නේ. දැන් ඒගොල්ලෝ කවුද කියන එක අපි දන්නවා. දැන් ওই සෙල්ලම් දැම්මට මේක මේ ආවට ගියාවට කරන එකක් නෙමෙයි. කතා කරන්නේ කවුද මොනවද කරන්නේ කවුද පිටිපස්සෙන් ඉන්නවා කියන එක මේ බබාලා අඳුන ගන්න අපි දන්නවා. ඒක නිසා මේ ඒකයි අපි මේ නැවත වතාවක් කියන්නේ මේ චණ්ඩින්ට අපි බය නැහැ කියන අපි ඒකට පුහුණු වෙලා තිනෝ නේ නිකන් මේ කයිකාරු ගහමක් නෙමෙයි මේ කරන්නේ ඒ නිසා ඒගොල්ලෝ ඒක දැනගන්න ඕන අනිත් කාරණාව තමයි ඒගොල්ලෝ කරනවයි කියන මේ දාමරික වැඩ තින්නේ ඒගොල්ලෝ ඒවටවත් හරියට පුහුණු වෙලා නැහැ ඉතින් ඒව පුහුණු වෙලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි අපිට ඒව නිකන් හොරා පොලිස් වගේ ඒකයි නේ ඇඟි මුත්ත අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා බණ්ඩාරලින් අබේසුන්දර මහත්මයා ආයිබෝන් ඔබතුමාට ආයිබෝන් ඔබතුමාට මේ මට කියන්න තියෙන මේකයි මේ ඔය රට යුද්ධ අවුරුද්ද 30ක යුද්ධයක් නෙවිච්ච කාලේ ඔය මිනිස්සු මේ අර නගුට පස්වත්ත ගහත්ත මේ බලු කුකුවාගේ ඇඟිලා හිටිය චණ්ඩි ඔය ඉන්නේ ඉතින් මේක වර අයින්ට මිනිස්සුන්ගේ සියක් හරි ගොඩ ගන්න බඩගෝතර මතන කුරුත කැටයක් වුණා කරන ජරා ජරා ජීර්ණ මිනිස්සු වගේ ඉතින් ඔයාගේ ඔබතුමාලා කරන ඔය සේවාවේ තව නාලිකා දෙක තුනක් එක එක කාට කඩියන් නැතුව මේ රට එනින් ඔය වෙනුවෙන් ඔයාගේ වැඩසටහන් ඉස්පත් කරන මයිදාන පාතාලේ කියන එක නැතර නැති කරන තරම් ප්‍රබල වෙනවා ඉතින් ඒකයි අපිට කියන්න තියෙන්නේ හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට අපි විරාමයකට යන ඉක්මනින්ම එනවා බලුංගලා කැපොන් ජනතා සේවයට dedicated to serve the people පාතාල අනාවරණයට එරෙහිව ඌරුජුවාගෙන් රතුලියක් ඌවාගේ ඊට පස්සේ කතා කරන්නේ ඔව් අනාතේ අහහ ඕගොල්ලෝ කරන වැඩේ එයා බන්ධනාගාරයේ ඉඳලා ඉර වෙන එක කියන්න කියලා කිව්වා 21 ඉස්සන් ගියාම හරිද ඕගොල්ලෝ කරන වැඩේ වැරදි වැඩක් කියලා කිව්වා ඕක නතර කරන්න කිව්වා ඔයාටත් ඔයාගේ යාළුවට කියන්න කියලා කිව්වා කෑම දරුවොත් එක පාර ගෑනක්ක බැරි තත්ත්වයක් ඕගොල්ලෝ කරන වැඩේ ඉඳ උදා වෙයි කියලා කිව්වා අභියෝග හමුවේ නොසැලෙන net fm බැලුම්ගල net fm බැලුම්ගල අංගල්ලි තොත්ත බබාල සම්බන්ධයෙන් අනාවරණය කරාට පස්සේ පහුගිය පළවෙනිදායි 14 වෙනිදායි net fm බැලුම්ගල මෙන්න ඒ තොත්ත බබාලා එක එක අය දාලා පණිවිඩය වෙනවා තර්ජනය කරනවා මේක නවත්තන්න හරියට කරලා බලලා හොයන්න අනම්මනම් එහෙම කියලා කතා කියනවා මෙන්න මේ අනම්මනම් කතා ටික සම්බන්ධයෙන් තමයි අවසාන භාගයට ඇවිල්ලා net fm බැලුම්ගලින් මේ හෙලි කරන්නේ මේ කතා කරන්නේ ඌරුජුවා වෙනුවෙන් කතා කරපු බබා සන්තෝෂකරු මරන්නවත් මැරෙන්නවත් දුන්නා නෑ මට ජුවායිය කිව්වේ නෑ ඔයාලට ගහන්න බලයන් ඔයා මරන්න බලයන් කියලා මට කිව්වේ කතා කරලා
මේ වැරද්ද නිවැරදි කරන්න ඕගොල්ලෝ රටක් හදනා නෙමෙයි ඕගොල්ලෝ ගමක් රටක් විනාශ කරනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ. එතකොට ඔයනේ කරන්න එපා. ආරක්ෂක අමාත්‍යාංශ ඉඳාගෙනත් දන්නේ ඉන්නේ මට ඒක තේරෙන්නේ නැහැ. ඌරුජුවාලා ඉඳලා එහෙම එකතු වෙලා ඔය ගම රට හදනවා. ගම රට හදන්න ඌරුජුවාලා ඉඳලාට බෑනේ. ඌරුජුවාලා ඉඳලා කියන්නේ මහත්යෝ යුනිෆෝම් ඇඳගත්ත මිනිස්සු නෙමෙයි. මට නම් ඔයත් නෙවෙයි. පණිවිඩ ගේන කෙනෙක් ඔයා. එතකොට මට නම් ඔය හරි මම පණිවිඩ ගේන කෙනෙක් මං කඩේ යන කෙනෙක්. හරිද? ඒක වට තේරුණාද? මාත් මේක දැම්මත් එකයි නැතත් එකයි මට කොහොමත් එකයි. හරිද? ඒකින් නම් මට වැඩක් නැහැ. හරිද? රේඩියෝ channel එකකින් ඇවිල්ලා ඕවා කරන්න ඕනේ නැහැ. රේඩියෝ චැනල් එකකින් ඇවිල්ලා මොනවද අපිට කරන්න කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ නේද? හුඟක් දේවල් කරන්න අය ඉන්නවා. නමුත් අපි ජනතාව වෙනුවෙන් යමක් කරනවා. ඒ නිසා ජනතාව යහමකට අරගන්න වගකීමක් රේඩියෝ චැනල් එකක් හැටියට අපිට තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඕන්නම් ඒ තොත්තවවල්ටත් ඇවිල්ලා අපිත් එක්ක මේ ජනතා මෙහෙවරට කැප වෙන්න පුළුවන්. ඔව්. හැබැයි මුලින් මේ පෙරපාස ලැවල ගන්න ඕන. ඔය ගියපු මොකක් හරි එකක ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. ගණේ මුල්ලෙන් දයාරත්න මහත්මයා ආයිබෝන් ඔබතුමාට. ඔව් මහත්මයෝ මං කියන්න ගත්ත ඌරා කියන්නේ අනුන්ගේ අතුරු චිකන සතෙක්නේ. දැන් උගේ පැටියෙක් තමයි ඔය දැන් පැටවු තමයි කතා කරන්නේ. මම කියන්නේ එකම එක දෙයයි ඔය බැලුම්ගල කරන වැඩසටහන කරන මහතුරුන්ටත් බැලුම්ගලට මොනවා හරි දෙයක් කරන්න ලෑස්තුනොත් එයා බම්බල පිටියට බස් 100ක් ගෙනවත් කරන මුළු රටම පෙළගස්සනවා ඔය වෙනුවෙන්. ඔය මහතුරු වෙනුවෙන්. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාගේ අදහසට. ඒක තමයි වෙලා තියෙන්නේ දැන්. අරයා බස් අරන් අද එනවා කියලා කිව්වනේ. ඔව් නේද? ඒක තමයි බලන් ඉන්නවා. බස් වල වඩා ලේසි දුම්රියනේ. බස් ආවොත් ඉතින් කම්බස් තමයි. ඉතින් ඔන්න ඈ. හරි. දැන් ඉන්දග එකත් අහලා මෙමු ඒක. අහමුකෝ. අපිට නිකන් ඉන්න දුන්නේ අපේ ගෙවල් වල කැලේ ඉන්න දුන්නේ නැහැ නේද මහත්මයෝ? ඕගොල්ලෝ හරියට හිටියා නම් ඕගොල්ලන්ගේ පස්සේ නීතිය පන්නන්න නැහැ නේද? ඔය ජුවා බුවා කියලා නම් දාගෙන ජුවාල බුවාල වැඩක් නැහැ මහත්මයෝ. ඒ තුන්ද කරදර ගන්න තුන්ද තියනවා මේ මහත්මයෝ. හරි දේවල් වල බලලා ගම් වලට ගිහිල්ලා අපිට ගම් වලට ගිහිල්ලා මහත්මයෝ ඔයා නෙවෙයි ඔයා කවුරුන් නෑ මහත්මයෝ. කවුරු වුණත් ඔයා අපිට වැඩකුත් නැහැ. අපි කියන දේ මම දන්නවා. රජයාගේ බැලුම්ගලෙත් එක නම් හැප්පෙන්නේ නැහැ මහත්මයෝ. මාධ්‍යයක් එක්ක හැප්පිලා අපිට මේ ගන්න නෙවෙයි ගන්න නැහැ නේ. ඕගොල්ලෝ හරියට ඉන්නව නම් අපේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ නේද? ඕ ඔයා මගේ ගමේ නෙමෙයි මහත්මයෝ. ඔයා මගේ ගමට ගිහිල්ලා ඔයා විස්තර කයෙන් හරි අහලා බලලා ඔයා මේ නෙත්ම්පේ දාන්නකෝ. අපි අඬන්නේ නැහැ මහත්මයෝ. ඕන දෙනක ඔළුව පහත් කරනවා, රජයේ ගරු කරනවා, හරිද? නීතියේ ගරු කරනවා, හරිද? කාර්යයට ගරු කරනවා, හරිද? ඒ වගේ මාතෘකට ගරු කරනවා. මාතෘක හරිදී කරන් ඉස්සරහට. දැන් බලාගෙන ගියම ඔක්කොම වැරදි දේවල් ටික කරලා තියෙනවා අපි. ඔව්. ඒගොල්ලෝ ඔක්කොම හොඳයි. හරි. ඔව්. ඒගොල්ලන්ට කිපු රට හේන. නේ? ඒගොල්ලන්ට කිපු රට මේක. මේක. ඉතින් ඒ නිසා අපි බබාලා හැමෝටම කියන්නේ දැන් ඔය බබාලා නිදහසේ ඉන්න ඕන. සූප්පු තිනවත් දන්නේ නැහැ. ඒක බන්ධනාගාරෙන් දෙයි. දෙයි නේ ඒගොල්ලන්ට. ඔව්. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් විශේෂයෙන් ඉල්ලනවා මේ අයගේ අවධානය යොමු කරන්න. මේ අයගේ විසිට් වෙන අය සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරන්න. මේ අයගේ දරු දැරියෝ ඉන්න ඕන නම් බිරිඳ ඉන්න ඕන ඒ අයත් බලන්න දෙන්න. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපි මේ කියන්නේ. එතකොට මේ විසිට් යන අයට අපි කියනවා ගිහිල්ලා ඒ අයව යහමකට ගන්න හදන්න. නිකන් කේලම් කෙලි වෙලා කුලප්පු කරන්න එපා. නේ? එතකොට තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඒක නිසා අර ඉන්දටයි ජුවාටයි කියන්නේ එක එක බබාලාතේ පණිවිඩය වන්න එපා. ඒකට අපි බය වෙන්නේ නැහැ. තේරුමක් නැහැ. තේරුමක් නැහැ. ඒවා නිකන් හිස් පලාප විතරයි. ඒ නිසා ඒව කරන්න යන්න එපා. ඕගොල්ලෝ මේ වැඩේ අතාරිනකන් අපි අතාරින්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන මූලිකම දේ තමයි මේ කප්පං මරා ගැනීම, කොටා ගැනීම නවත්තලා තමන්ගේ ජීවිතය යහපත් අත්වයකට ගේන්න. නේ? අපි ඔයගොල්ලෝගේ ජීවිතයට ආදරය කරනවා. ඒකයි මේ කියන්නේ නේ. අපිට පාසල් යන කාලවල ගුරුවරු ගැහුවේ නැත්නම් අද අපි මෙහෙම ඉන්න එකක් නැහැ නේ නේද? ඒ නිසා දැන් ගහන අය අරගෙන ගලීම පොලිසිය ගියාට අපිත් එහෙම කුටි ගාලා තියෙනවා ගුරුවරුන්ගේ. ඒ නිසා අපි අදටත් ඒ ගුරු ගෞරවය තියෙන්නේ ගුරුවරු අදටත් අපිට මතක් වෙන අපිට දඬුවම් කළා අපිව හදාගත්ත නිසා නේ. අපේ කාලේ අපේ අම්මලා තාත්තලා අපිට දඬුවම් දුන්නේ නැහැ කියලා පොලිසිය වලට ගිහලා මානව හිමිකම් ගියේ නැහැ නේ. ඉතින් එහෙම ගියා නම් අද අපි හිටපු තැනුත් නැති හොයාගන්න බැරි වෙන තත්යකට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒක තමයි සමාජය කියලා කියන්නේ. සමාජය වෙනස් වෙනවා නේ. අවසාන වශයෙන්ම NetFM බැලුම්ගල කියන්නේ කොයිම කෙනෙකුටවත් මොන ආකාරයේ තර්ජන ආවත් NetFM බැලුම්ගල නවතින්නෙත් නෑ. මේ කරන දේ ඉදිරියටම කරගෙන යනවා. ඒකයි NetFM බැලුම්ගල කියලා කියන්නෙම. ඒක මතක් කරන්න ඕන කන්නෙලිය සහ සිංහරාජේ යාකරන වනාන්තර කොරිඩෝර සම්බන්ධයෙන්. ඔබේ නමින් ඔබට ගහස් හිටව ගන්න පුළුවන්. ඒ ගස හිටවන්නේ ගසක් හිටවන පරමාර්ථයෙන් නෙමෙයි වනාන්තරයක් නිර්මාණය කරන පරමාර්ථයෙන්. එතකොට වනාන්තරයක් මෙහෙම නිර්මාණය කරනවා කියලා කියන්නෙම ඔබට හුස්ම දෙනවා කියන එක. මේ අපිට හුස්ම දෙනවා කියන එක අන්න ඒකට අපකැප වෙමු. අර තොත්ත බබාලත් එන්නේ ඒකට. ඒගොල්ලම ගන්න අපි වලවල් හරන්න. වලවල් හරන්න කමක් නැහැ නේද? ඒගොල්ලන්ගේ නැමුණුත් අපි දෙන්නත් එක ගසස් හිටවමු. ඔව් ඒක හොඳයි ඉන්න. කවස හරි දවසක් ගිහලා වනාන්තරේ බලද්දි ඉන්ද ගස ජුවා ගස කියලා. ඉන්ද ගස ජුවා ගස කියලා හිතේ. ඔය පැත්තෙන් කප්පන් ගන්න එමෙ එහෙම ඔය රීරෝඩ් දාන්න එමෙ එහෙම දිනවනේ. එවන්නේ 1500 ගහ. ඔව් ඒ නිසා තමන්ගේ රට වෙනුවෙන් යමක් කරන්න කියලා අර මෙහි මෙයාට කවුද? කොහෙද වනාතේ? ඔව් ඔව් වනාතේ කිනාට. ඔව් එයාටත් කියන්නේ ගහක් හිටවන්න. නේ? ඔව් හරි. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. අපි මේ වැඩේ නවත්තන්න නැහැ කියන එක නැවත වතාවක් ඔබට පොරොන්දු වෙනවා. විශේෂයෙන්ම හංගලා
ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට කියන කොන්ද කෙලින් තියන් ඉන්න බය වෙන්න එපා මේ බබාලා. ඒ නිසා තමන්ගේ ව්‍යාපාර කරගෙන යන තමන්ගේ එදිනෙදා ජීවිතය ඉතා හොඳින් ගත කරන්න අපි ඔබත් එක්ක ඉන්නවා. ආරක්ෂක අංශ ඔබගෙන අවධානය යොමු කරලා තිනවා. ඒ වගේම මේ තර්ජනය කරපු එක්කෙනා කෙරෙහිත් ආරක්ෂක අංශවල අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. මම චරිත්. මම චාමික. Best Mohun Ganavana Mohuna